මෙහෙම පද්ධතිය සහ පරිගණකවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඔන්න දීලා තියෙනවා පොඩි ව්‍යූහගත රචනා ප්‍රශ්නයක් පාස් පේපර් එකකින් ගත්තේ. හරි. හරි. අපි බලමු මේකට උත්තර ලියන්න පුළුවන්. මම සිංහල මීඩියම් එකයි ඉංග්‍රීසි මීඩියම් එකයි දෙකම දාලා තියෙනවා ප්‍රශ්නේ. හරි. මෙන්න මෙහෙම කියනවා. Consider the following diagram which show how the abstract layers of the computer system is related. පරිගණක පද්ධතියක අමූර්ත ස්තර මූර්තය වගේ ලු හරි මේ මේ abstract layers එකිනෙක සම්බන්ධ වන ආකාරය පෙන්වන රූප සටහනක් පහද දැක්වේ. හරි user නැත්නම් පරිශීලකයා ඉන්න පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා usersලා ඉන්න මේ උඩ layer එකේ. ඒ usersලා සම්බන්ධ වෙනවා assembler කියලා තියෙනවා word processors එක සමාන database system එක සම්බන්ධ වෙනවා usersලා සම්බන්ධ වෙනවා. ඒ b කියන එක මෙන්න මේ සම්පූර්ණ කොටුව සමස්තය. c කියන එක සමස්ත කොටුව. d කියන එක සමස්ත කොටුව. ඔන්නෝම දාලා තියෙනවා. හරි. එතකොට පළවෙනි පරිශීලකයා a ත් එක්ක සම්බන්ධ වෙනවා b කියන්නේ මේ කොටුව c කොටුව. හරි. අපෙන් a b c d වලට ලේබල් වලට අදාළ නිවැරදි පද පහතලා ඉස්සෙම තෝරා ලියන්න. choose the choose and write down the correct terms from the list given below for label a b c d. හරි. ප්‍රශ්නේ ලියන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. පස්සේ ප්‍රශ්නේ ලියන්න. a b c d වලට උත්තර හතර ලියා ගන්න කොලේක. මේවා එක්සයිසස්. අර බූලියන් වලත් අපි කරා එක්සයිසස්. ඒ එක්සයිසස් කරන්න වෙනම පොතක් මං කිව්වා තියාගන්න කියලා. ඒක මේක කරන්න ඕනේ. පස්සේ ලියා ගන්න. දැන් ප්‍රශ්නේ ලියන්න ඕනේ. ප්‍රශ්නේ හොඳට පොඩ්ඩක් බලලා උත්තර ටික චැට් එකේ දාන්න පුළුවන් අය ඉන්නවා ටයිප් කරන්න. a b c d වලට ආන්සර්ස් හතර මොනවද කියන ටයිප් කරන්න. එකෙක් උත්තරයක් දාලා තිබුණා. මම පොඩි අයිඩියා එකක් ගන්න බලමු. මෙතන තියෙන උත්තර වලින් කම්පයිලර් කම්පයිලර් කියන්නේ සම්පාදකය. සම්පාදකය කියන්නේ
ප්‍රෝග්‍රෑම් එකක් එකපාර මැෂින් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරන ට්‍රාන්ස්ලේටර් එක. ඊට පස්සේ කම්පියුටර් හાર્ඩ්වෙයා, පරිගණක දෘඩාංග, ලයිව්වෙයා, ජීවාංග, ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධතිය. සිස්ටම් ස්ලෑෂ් ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම්, සිස්ටම් ස්ලෑෂ් ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම්ස් එක තනි උත්තරයක්. එකයි දෙකයි තුනයි හතරයි පහක් තියෙනවා. ඔය පහෙන් හතරක් තමයි තෝරලා දාන්නේ. එතකොට මේ යූසර් ඉන්ටරැක්ට් වෙනවා නම් මෙතන තියෙනවා මේ ලිස්ට් එකේ ඇසෙම්බ්ලර් එක. ඇසෙම්බ්ලර් එක කියන්නේ ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකක්. විතර මේ ඇසෙම්බ්ලර්ස් එහෙම අයිති වෙන්නේ, ඇසෙම්බ්ලර් එක එහෙම අයිති වෙන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් වලට. එහෙම නැත්නම් පද්ධති මෘදුකාංග වලට. ඇසෙම්බ්ලර් එක, ඇසෙම්බ්ලර් එක කියන්නේ භාෂා පරිවර්තන මෘදුකාංගයක්, ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකක්. ඊළඟට මෙතන තියෙනවා මේ වර්ඩ් ප්‍රොසෙසර්. වර්ඩ් ප්‍රොසෙසර් කියන්නේ MS Word වගේ එකක්, database system, database එකක්. ඊතල මෙතන පද්ධති මෘදුකාංගයක් තියෙනවා. ඊළඟට යෙදවුම් මෘදුකාංගයක් තියෙනවා. Application softwares and also system softwares. එහෙනම් මේ B කියන කොටුව අපිට මෙතන තියෙන වචන වලින් මොනවා කියලාද කියන්න පුළුවන්? Liveware ද නැහැ. Operating system ද නැහැ. System application programs. එනං ඒ වලට එන්න ඕනේ මෙන්න මේක. System mode application programs. මේක තමයි A. Sorry B. තර ඒක හරි. හරි. තර මේ මේ තියෙන જાති ටික මොනවද? System and application programs. එනං C මොනවද? C. මෙම සිස්ටම් සහ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම්ස් ටික තිබුණාට මෙතන හැබැයි ඔපරේටින් සිස්ටම් එක ගැන කියලා නැහැ නේද? ඒත් ඒගොල්ලන් ඒගොල්ලෝ තමයි යූසර් එක්ක සම්බන්ධ වෙන්නේ. අර මතකද අපේ පාඩමේ තිබිච්ච ඩයග්‍රෑම් එක? මේ තියෙන CPU memory and my hardware system softwares application softwares right එතකොට මෙතන තියෙනවා application softwares මෙයා එක්කත් ගනුදෙනු කරනවා. එතකොට මේ hardware devices එක ගනුදෙනු කරන්නේ ගොඩක් වෙලාවට system softwares. හරි. ආ එහෙනම් බලන්න මේකේ සිස්ටම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන එක හරි. එහෙනම් මෙතන A, A කියන්නේ මේ තියෙන જાතියින් මොකක් හරි එකක් වෙන්න ඕනේ. ඒක ඔපරේටින් සිස්ටම් වෙන්න බෑ. ලයිව්වෙයා වෙන්නත් බෑ, හાર્ඩ්වෙයා වෙන්නත් බෑ. එහෙනම් A වලට එන්න ඕනේ කම්පයිලර් කියන්නේ. ඇසෙම්බ්ලර් එක වගේම ඉන්න තව එක්කෙනෙක් කම්පයිලර් එක. ඇප්ලිකේෂන් සහ සිස්ටම් සොෆ්ට්වෙයාර්ස්. ඊළඟට C. ප්‍රොසෙස් මැනේජ්මන්ට් වලදී ඔපරේටින් සිස්ටම් එක තමයි සිස්ටම් මේක. කන්ට්‍රෝල්ස්, ප්‍රොසෙසර්ස් වගේම නේද අර ප්‍රෝග්‍රෑම්ස් ටික මතකයි නේද මේ මේ සිම්පල් බැච් සිස්ටම් වගේ වලදී ප්‍රෝග්‍රෑම් එක ලියලා ප්‍රොසෙසර් එකට ප්‍රොසෙස් වෙන්න යවනවා කියන්නේ. එහෙනම් ඒ අතරේ නම් ඉන්ටර්මීඩියට් ස්ටේට් එක වෙන්නේ. මේගොල්ලෝ අතරමැදිව ඉඳගෙන සම්බන්ධීකරණය කරන කෙනා C. C තමයි කවුද? ඔපරේටින් සිස්ටම්. මේ ඔපරේටින් සිස්ටම්. ඒ ඔපරේටින් සිස්ටම් එක මේ 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 සිස්ටම් එකෙන් application program කියන එක මෙන්න මෙතෙන්ට compiler කියන එක A වලට. එහෙනම් D වල ඉන්නේ කවුද? operating system එක මගින් coordinate කරන්නේ කාත් එක්කද? software ටික computer hardware ත් එක්ක. එහෙනම් D වලට එන්න ඕනේ computer hardware කියන එක. හරි. A වලට compiler. compiler කියන්නේ සම්පාදකය. B වලට system slash application software. C වලට operating system. D වලට computer hardware. මෙන්න components ටික සම්බන්ධලා තියෙන sorry සම්බන්ධලා තියෙන විදිහ. compiler කියන්නේ සම්පාදකය, පද්ධති හෝ
යදෝ මෘදුකාංග දෙවැනි එක ඔපරේටින් සිස්ටම් කියන්නේ මෙහෙම පද්ධතිය කම්පියුටර් හාඩ්වෙයා පරිගණක දෘඩාංග. එතන ඔන්න ප්‍රශ්නට අදාළ උත්තරය. පස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. උත්තර ටිකක් ලියාගන්න. පස්සේ එක්සර්සයිසස් කරන පොතේ මේක ලියාගන්න. පාස් පේපර් ක්වෙස්චන් එකක් කියලා. අපි දන්නවා නම් ආකිටෙක්චර් එක මේ තියෙන ස්ට්‍රක්චර් එක අපි දන්නවා නම් ව්‍යුහය අපි දන්නවා නම් ස්ට්‍රක්චර් එක අපි දන්නවා නම් අපිට ලේසි මේ රූපේ කොයි විදිහකට ආවත් උත්තර දෙන්න. හැබැයි කල්පනා කරන්න ඕනේ. අපි දන්න දැනුම ඇසුරෙන් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. උත්තර ටිකක් දීලා තියෙනවා හිස්සම් පුරවන්න නේද? නේද? අනික සබ්ජෙක්ට් වල ඔහොම එන්නේ නැහැ. ඔහොම දීලා මේ හිස්සම් පුරවන්න ඇඩ්වාන්ස් ලෙවල් එකේ එහෙම නැහැ. YCT වල ගොඩක් එහෙම තියෙනවා. වචන ටික එහෙම දීලා හිස්තම් පුරවන්නේ. මොකද ටර්ම්ස් වෙනස් ඒව නිසා. හරි මම මෙතන ඉවරයි කියලා. වචන හතරනේ. හරි අපි නැවත යමු පාඩමට. මේක ලියාගත්තේ නැති අය ඉන්නවනම් අත උස්සන්න බලන්න. ලියාගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් ඩිස්කනෙක්ට් වෙන්න කලින්. डी कंप्यूटर हार्डवेयर प्रश्न है मेक हरी अभी इलाट इला वर्ग देख मनो मल्टी ट्रेडिंग सिस्टम्स मल्टी ट्रेडिंग सिस्टम्स मे ऑपरेटिंग सिस्टम्स टाइप्स ऑफ ऑपरेटिंग सिस्टम्स मेहूम पद्धति वर्ग अभी कथाकर कथाकर सिंगल यूजर सिंगल टास्क एक परिशीलक एक कार सिंगल यूजर मल्टी टास्क एक परिशीलक बहु कार Windows OS එක වගේ ඊළඟට multi user multi task බහු පරිශීලක බහු කාර්ය Windows server වගේ ඊළඟට multi threading systems අපි කියනවා බහු පොට පද්ධති කියලා කොට නෙමෙයි පොට a thread is also called a sub process thread එකක් කියලා කියන්නේ sub process එක process එකක තියෙන එක උප ඒකකයක් sub process එක Threads provide a way to improve application performance through the parallel execution of sub-processes. මේ মালටි ත්‍රෙඩින් කියලා කියන්නේ threads කිහිපයක් run වෙනවා කියන එක. අපි කියනවා එකට parallel execution කියලා. ඔබලා මතක ඇති parallel execution එහෙම නැත්නම් සමාන්තර ක්‍රමලේක සමාන්තර ක්‍රියාවලිය. මම කිව්වා මෙන්න මෙහෙම ගානක් තිබුණොත් එහෙම මෙහෙම ගානක් තිබුණොත් අපිට මේක හදන්න පුළුවන් පළවෙනි පියවර 5 දන 3 8යි 8 වැඩි කිරීම 6 ඍණ 2 ඊළඟ පියවරේදී ගුණ කරන්න කලින් 8 වැඩි කිරීම 6 2ක් ගියාම 4 ඊළඟට 8 වරක් 4 32යි කොහොම හදන්නත් පුළුවන් මේක එහෙම නැත්නම් ඔය ගාන මෙහෙම හදන්නත් පුළුවන් 5 දන 3 වරක් හයරින දෙක අපිට මේක හදන්න පුළුවන් 5 දන 3 8යි ගුණ කිරීම හයරින දෙක 4යි එතන 8 වරක් 4 32යි පියවර ගාන අඩුයි දැන් දෙවෙනි ගානේදී පාවිච්චි උනේ මොකද්ද মালටි ට්‍රේඩින් කියන එක মালටි ට්‍රේඩින් සිස්ටම්ස් කියන හරි ආ মালටි ට්‍රේඩින් කියලා කියන්නේ පැරලල් එක්සිකියුෂන් මේක සමාන්තරව තමයි වැඩේ වෙන්නේ එකපාර ප්‍රොසෙසස් දෙකක් වෙනවා දැන් කලින් එකේදී මෙතනදී උනේ එකපාර එකයි උනේ පහ එකතු කිරීම තුන විතරයි දෙවෙනි එකේදී මේ දෙකම වුණා මෙතන හරි ආ එතකොට අපි ඔකට කියනවා parallel computing කියලා සමාන්තරව වැඩ කිහිපයක් කරනවා එතකොට සමාන්තරව කරන්න පුළුවන් වෙන්නේ multi threading system එක operating system එක support කරනවා නම් එකපාර processes කිහිපයක් කරන්න multi threading වලට support කරනවා නම් අන්න වැඩේ ගොඩ එතකොට අපි කියනවා multi threading systems ඒ වගේම අපි කලිනුත් කතා කරුවා අර ඔපරේටින් සිස්ටම් ඉවලුෂන් එක එහෙම නැත්නම් පරිණාමයේදී කතා කරපු ටයිම් ෂෙයරින් සිස්ටම් කියන එකක් මෙතනදී එක මේම පද්ධති වර්ගයක් විදිහට අපි නැවත හඳුනා ගන්නවා මේම පද්ධති වර්ගයක් විදිහට ප්‍රොසෙසර්ස් ටයිම් ඉස් ෂෙයර්ඩ් among multiple users or applications මොනවාද මේකේ තියෙන ෆීචර්ස් provides quick response ටයිම් ෂෙයරින් නිසා ඉක්මනට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන Reduce CPU idle time. සකසනේ අලස කාලය අඩු කරනවා.
ලෙස කාලය අඩු කරනවා කියන්නේ CPU එක මේ නිදහසේ නිකන් ඉන්න කාලය අඩු කරනවා. ඒක තමයි time sharing systems වල කාර්යය. එහෙනම් මෙන්න single user single task, single user multi task, multi user multi task, multi threading time sharing system. Those are the five types of operating systems. හරි. එහෙනම් ලියා ගන්න වර්ග දෙක මම හිතන පැහැදිලි කියලා මොනවද ප්‍රශ්න කියනවා නම් අහන්න. ඒ විවරණ කට්ටිය අත උස්සන්න. ටක් ගාලා.
තුන්දෙනෙක් ඉවරයි අනිත් අය ඉවරද නැද්ද තාම මෙතන වෙලාව නම් ඇති වගේ එතකොට ඒ තමයි operating system types. ප්‍රශ්නයක් අහලා තියෙනවා මෙහෙම. In single user single task, it used by a single user, right? So it can easily maintain. Single user single task නම් it is simple. And maintaining is very easy, but in the future, right, development and improvement of the ICT, we all trying to use or sharing data, use computers to sharing data. Therefore, then when we using only one computer. For one person for gaming otherwise few users two or three users then monada online game then api issara gehuwe ekkenai ek computer ekken ekkene game ekka then ehema neme then kattiya ekko share karagena gahanawa ehema naththam me then oy online games wala kattiya katha baha karagena ehema share karen gahanna puluwan hinda e nisa then hama welima api balanne sharing walata therefore single user single task operating system is so easy, but that is not the trend in the future in ICT. Therefore, we are trying to use multi-user, multi-task operating systems. Right? අපි ඒක ලේසි වුණාට ඒක පරිශීලක ඒකකාර මේ operating system මෙහෙම පද්ධතියක් ලේසි වුණාට අපි trend එක තියෙන්නේ හැමෝම මෙහෙමදේම share කරගෙන කරා. ඒ නිසා තමයි අපි multi-threading නැත්තම් multi-user, multi-task operating system පැත්තට යමු වෙන. Right? මම තමයි පැහැදිලි යති කිය. හරි. Then right. අපි කතා කරනවා තවත් අතන හයක් තියෙනවා නේ. Right. අපි කතා කරනවා තවත් සුවිශේෂී මෙහෙ operating system එකක් ගැන. අපි කියනවා real time operating system කියලා. Real time. Real time operating. ඒකට වර්ග හයක් තියෙනවා. වර්ග හයකට බෙදෙනවා නේ. මේක අපිට වෙනම ගන්නත් පුළුවන් නමුත් මේකත් අපි එතෙන්ටම ගමු මොකද මේක normally අපි පාවිච්චි කරන එකක් නෙමෙයි නමුත් මේක special purpose දි පාවිච්චි කරන එකක් real time operating system. This type of operating system is designed to run applications with very precise timing and with a high degree of reliability. මේ වගේ මේ කියන જાති operating systems හඳුන්ලා දීලා තියෙන්නේ බොහොම ඉහළ විශ්වාසනීයත්වයක් වගේම බොහොම මේ වේගවත් ප්‍රතිචාරයක් ලබා දෙන. The main objective of real time operating system is they are quick and predictable responses to events. Real time කියන්නේ real time always හැම වෙලෙම. ඒ කියන්නේ අපි input කරන සැනින් output එකක් දෙනවා කියන එක තමයි real time operating system කියන්නේ. එතකොට process වෙන්න ගත වෙන කාලය වැඩි වෙනකොට ඒකෙන් අපිට මොකක් හරි මේ බාධාවක් නැත්නම් පාඩුවක් වෙනවා නේද ලොකුවට ඒ සඳහා මේ වගේ ඔපරේටින් සිස්ටම්ස් හරියන්නේ නැහැ උදාහරණයක් විදිහට රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්ස් පාවිච්චි වෙනවා රේඩාර් සිස්ටම් එකක් විදිහට ඒකේ ඉන්පුට් එක දුන්න ගමන් අවුට්පුට් එක ඕනේ බොහොම රැපිඩ්ලි හැව් ටු ඩූ කැල්කියුලේෂන්ස් ඊළඟට ෆ්ලයිට් කන්ට්‍රෝල් සිස්ටම් එකක් ෆ්ලයිට් එකක් ප්ලේන් එකක් කන්ට්‍රෝල් කරන ඔපරේටින් සිස්ටම් එක ඒක රියල් ටයිම් වෙන්න ඕන එහෙම නැත්නම් මේ error message එක දෙන්නේ කඩංගටන පස්සේ නම් වැඩක් නැහැ. ඊළඟට ATM වල තියෙන automated teller machines වල තියෙන operating system එක. ඒකත් real time. Real time නේද quickly update වෙනවා.
එතකොට අන්න ඒ වගේ ඔපරේටින් සිස්ටම්ස් තියෙනවා සාමාන්‍ය ෆ්ලෝ එක අපේ පාවිච්චි කරන ෆ්ලෝ එකෙන් බැහැරව අපි ඒවට කියනවා රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්ස් කියලා. What are the examples for real-time operating systems? Radar, operating systems in radar, operating systems in flight control, operating systems in ATM, automated teller machines. Right? We call it real-time operating system. Real-time operating system me kiri input teka karapu sending output teka denno. Calculations walata kaalayak balan innada. That is the main feature of the real time operating system වැඩි කාලයක් බලන් ඉන්න බෑ ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න ඕනේ real time operating system එකක් නම් හරි මම හිතනවා පැහැදිලි ඇති කියලා හරි එහෙනම් ලියන්න උදාහරණ තුනක් උදාහරණ තුනක් එක්ක ලියන්න traffic control system traffic control system මෙහෙම කිව්වොත් හරි air traffic control system air traffic control system කියන්නේ ඔය මේවවල මොනවද මේ airport වල එහෙම තර රේඩාර් එකත් එතෙන් තමයි තියෙන්නේ. Normally traffic control system එක අපිට එච්චරම එහෙම සලකන්න බෑ. Traffic control system එක. Air traffic control system කියවනම් හරියටම හරි. Normal traffic control system එකේ මේ real time කියලා මේව වෙන්නේ නෑ. ලොකු issue එකක් නැහැ ඒක. ඒ නිසා. හරි. Right. එහෙනම් ලියන්න. උදාහරණ තුන ලියන්න ඕනේ.
හරි උදාහරණ තුන අහනවා. උදාහරණ තුන ගන්න පුළුවන්. radar os radar system os එකනම් තමයි air traffic control system කියන්නේ. flight control system os in atm radar පද්ධතිය වන්‍යානාපාලක පද්ධතිය දෙකක් තියෙනවා. ඩිස්කනෙක්ට් වෙන්න ලියන්නක බලන්න ලියලා ඉවරයි අත උස්සන්න.